ඔබකෝනේ ස්වාධීන රූපණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රේහා නාරේසි මම යුගන්තික කනමාරච්චි ප්‍රථමින් දවසන සුක්කලෙන් ප්‍රෝත්ති සිරස්තල තෙල් බිල්ලා මැවූ ආනන්ද CID අත්නංගුවට වැඩිම මරණ ගණන වාර්තාවේ 198යි කොරෝනා පොකුරෙත් වැඩිම ගාන අද 3884යි गैस वाले गैस पेन निल्ले विसी पहन अवसान वेदर सुवस अले हिरवुनु एवरग्रीन मास हाइक द पशु आसिया वधे सेटर माध्यम से खनिज तेल हिंगिया के अतिबावटा असत्य प्रचार कर पु वृत्तीय समिति नायकों की आय कीने आनंद पालित नमत्ता अत्तरंगुड़गन अपराध परीक्षण डिपार्टमेंट तो काटे तुकला අතරංගුවට ගත සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීම මේ වෙනකොට සිදු වෙන අතර අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරන්නයි රහස් පොලිසිය කටයුතු කරලා තියෙන්නේ. පෙරේදා දිනේ මාධ්‍ය හමුවක් පවත්වමින් සේවක සංගම් සභාපතිවරයෙකුයි පවසන ආනන්ද පාලිතන මැත්තා කනජ තෙල් නීතිගත සංස්ථාව සතුව දින 11කට පමණක් ඉන්ධන ඇති බවත් ඉන්ධන හිඟයක් රට තුල ඇතිවිය හැකි බවටත් ප්‍රකාශ කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ලංකා කනජ තෙල් නීතිගත සංස්ථාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙය අසත්‍ය ප්‍රකාශයක් බවත් මේ හේතුවෙන් ජනතාව කලබලයට පත්වී සිටින බැවින් ඔහුට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙසත් අදාළ පැමිණිල්ලෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී ඔහු සිදු කර ඇත්තේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බව අනාවරණ වීමත් සමග වත්තල ප්‍රදේශයේ පදිංචි දොන් දෙමිටගේ ආනන්ද පාලිතන මැත්තා අත්අඩංගුවටගත් බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ. ඔහු හෙට දිනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දිනකදී වාර්තා වුණු වැඩිම කොරෝනා ආසාදිත ගණන විදිහට අද දවසේදී ආසාදිතයන් 3884ක් හඳුනාගත්තා. ඒ වගේම මේ දක්වා දවසකදී සිදුණු වැඩිම කොරෝනා මරණ ගණනද අද වාර්තා වුණේ 198ක් විදිහටයි. යුගන්තේ දවසින් දවස කොරෝනා අවදානම ඉහළ යද්දී ශ්‍රේහාන් හැම කෙනෙක්ම වගකීමෙන් වගේම දැඩි අවධානයකින් කටයුතු කරන්න ඕන කියලා සෞඛ්‍යංශ අවධාරණයක් කරනවා. අද දින ආසාදිතින් 3884 දෙනෙකු හඳුනාගත් අතර ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 385696ක්. ඒ අතුරින් 55321 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අද දින සුවය ලැබූ ආසාදිතින් 2580 දෙනාද සමගින් මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 323390ක් දක්වා ඉහළ ගියා. දෛනිකව වාර්තා වන මෙරට කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව පසුගිය දින කිහිපෙම ක්‍රමානුකූල වැඩි වූ ආකාරයක් දක්නට ලැබුණා. අගෝස්තු 12වනදා සිට ඊයේ දිනේ දක්වා අඛණ්ඩව දින 9ක් ආසාදිතින් 3000 සීමාව ඉක්මවා ගියා. දෛනික මරණ සංඛ්‍යාවද ක්‍රමානුකූලව ඉහළ ගියා. අගෝස්තු 11වනදා සිට අගෝස්තු 19වනදා දක්වා අඛණ්ඩව දින 9කදී කොරෝනා මරණ සංඛ්‍යාව 150 සීමාව ඉක්මවා ගියා. ඊයේ දිනේ සිදු කොරෝනා මරණ 198ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කර තිබුණා. ඒ සමගින් මෙරට සිදු කොරෝනා මරණ සංඛ්‍යාව 7000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව සිදු ඇති මරණ සංඛ්‍යාව 7193ක්. ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ලබා දෙන උපදෙස් පිළිපදින්නේ නම් දින 10කට පසු රට යලි විවෘත කිරීමට හැකිවන බව රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අවුරුදු 60ට වැඩි 27,50,000ක් වෙන මේ රටේ ජනගහණයෙන් තවමත් සිටිනවා සැලකිය යුතු පිරිසක් එන්නත මාත්‍රා දෙක තබා එකක්වත් ලබා ගත්තේ නැති අය. සමහර විට ඔබගේ යම් කිසි ආගමික විශ්වාසයක් නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් පෞද්ගලික හේතු කාරණයක් නිසා වෙන්න පුළුවන්. නමුත් එන්නත ලබා ගත්තේ නැත්නම් ඔබ ඔබටම හානියක් කරගන්නවා වගේම තමයි මේ රටට සමාජයටත් හානියක් කරනවා. අගකීමකින් යුතුව මේ නිරෝධායන ඇඳිරි නීතියට එකඟව එහි අපේක්ෂිත පරමා जनाधिपत्तुमा
එනත්කන වැඩපිළිවෙලද අංශ කිහිපයක් ඔස්සේ ක්‍රියාවට නන්වා ඇත්තේ නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක පසුබිමකයි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ මෙහෙයවීමෙන් නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක සමයේ අවුරුදු 60ට වැඩි සහ ආබාධ සහිත පුද්ගලයින්ට නිවසේතම ගොස් එනත් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නන්වා තිබෙනවා. වැලිගඩ පොලිසියද ඊට සහාය දක්වනවා. මේ අතර යුද හමුදා වෛද්‍ය බලකායේ නුගේගොඩ පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 19ක් ආවන්‍යවන පරිදි ජංගම එනත්කන වැඩපිළිවෙල ක්‍රියාවට නන්වා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මදුරු විතානගේ මහතාගේ සංවිධානත්වයෙන් එය ක්‍රියාත්මක වී තිබෙනවා. ඊට මිරිහාන පොලිසිය සහයද ලැබී තිබෙනවා. සෞඛ්‍යංශුලින් ලැබිච්ච එක තොරතුරු රාජ්‍ය බුද්ධ්‍යංශුලින් ලැබිච්ච තොරතුරු අනුව අවුරුදු 60ට වැඩි බොහෝ පිරිසක් එනත්කරණය කරගෙන නැහැ. පසුගිය දවස්වල ඇතිවෙච්ච මරණ තත්ත්වය විශ්ලේෂණය කිරීමේදී අවුරුදු 60ට වැඩි අය එනත් නොකර මියගිය පිරිස විශාල ප්‍රමාණයක් අතිකර ජනාධිපතිතුමා විශාල කැපවීමක් යෝගෙන් රජයේ විශාල කැපවීමක් දක්වලා රජයේ සියලුම වැඩ කටයුතු මේ වෙනුවට නවත්තලා ජනතාවගේ ජීවිත බේර ගන්න වැඩසටහන තමයි සම්ප්‍රාප්ත වෙලා තින්නේ. ඒක නිසා ජනතාවගේ පැත්තිනුත් අපිට මේ සම්බන්ධයෙන් උදව් අවශ්‍ය වෙනවා. මේ අනුව මේ දක්වා කොරෝනා මර්ධන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,20,73,373ක් දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 55,14,315ක් බවයි වසංගත විද්‍යාංශය සඳහන් කළේ. ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍යම කාරක සභාවේදී මන්ත්‍රී වරුන් 14 දෙනෙකු තමන්ගේ මේ මාස වැටුප කොරෝනාවෙන් විපතටපත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට එකඟතාව පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කළා. ඔහු තවදුරටත් කියා සිටියේ කොවිඩ් අවධානම අවසන් වන තෙක් තම වැටුප ඒ සඳහා පරිත්‍යාග කරන බවයි. මේ අතර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකුටි මහතාද තමන්ගේ මේ මාස වැටුප කොවිඩ් අරමුදලට ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ වෙනකොට බලපෑත්තන නිරෝධායන ඇඳුරු නීතිය කඩකරන පුද්ගලින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා කියලා පොලිසිය අවධාරණය කරනවා. ඒ වගේම තමයි කිසිම පොලිස් ස්ථානයකින් ඇඳුරු නීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු කරන්නේ නැති බවත් අත්‍යවශ්‍ය සේවාවල අයට තමන්ගේ රාජකාරී හැඳුනුම්පත අවසර බලපත්‍රයක් විදිහට භාවිත කරන්න පුළුවන් කියලත් පොලිසිය දැනුම් දෙනවා. මෙතර ඇඳුරු නීතිය පැනවීමත් එක්ක ජනතාව කටයුතු කරන්න ඕන ආකාරය දක්වන මාර්ග උපදේශ මාලාවකුත් දිගුත් කරලා තියෙනවා. ඊයේ රාත්‍රියේ 10 සිට ලබන 30 වෙනිදා අලුයම 4 දක්වා දිවිනිටුම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳුරු නීතිය පැනවීමට පියවර ගැනුණා. නිරෝධායන නීති පිළිපදිමින් වාසස්ථාන තුලම රැඳී සිටින ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශයන්ට අනුව වෙළඳ සැල් සහ සුපිරි වෙළඳ සැල් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ අලවියට අවසර හිමිවනවා. බේකරි සහ බේකරි නිෂ්පාදනවලට මෙන්ම ජංගම බෙදා හැරීම් සේවාවලටද අවසර හිමිවන අතර එම නිෂ්පාදන අලවි කිරීමට වෙළඳ සැල් විවෘත කර තිබීමට අවසර හිමිවන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවාවන් වලට අයත් පුද්ගලින්ට මෙන්ම ඇඟලුම් කර්මාන්ත ශාලාවල රැකියාවන්හි නිරත අයටද කෘෂිකාර්මික කටයුතුවල නිරතවන්නන්ටද ඒ සඳහා අවසරය හිමිවනවා. විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරුම් හල් ඇතුළු උපයෝගිතා සේවා පවත්වාගෙන යාමටද ඉඩකඩ සැලසෙනවා. ප්‍රවාහන කටයුතුවලදී අවසර හිමිවන්නේ අවසරලත් අත්‍යවශ්‍ය සේවාවන් වලට සහ ඩිලිවරි සේවාවන්ට පමණයි. ඖෂධ ශාලා විවෘතව තිබීම සඳහාද අවසර දී තිබෙනවා. එමෙන්ම නිරෝධායන ඇඳුරු නීතිය බලපැවැත්වෙන කාල සීමාවේදී ඉදිකිරීම් කර්මාන්ත, අපනයන කර්මාන්ත, ගුවන් තොටුපළ සහ ගුවන් යානා මෙහෙයුම්ද අඛණ්ඩව පවත්වාගෙන යාමටයි රජය පියවර ගෙන ඇත්තේ. කර්මාන්ත අමාත්‍යංශයේ අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව සැපීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මාර්ගගත ක්‍රමය යටතේ සේවාවන් ලබා ගැනීමට හැකි බවයි එම අමාත්‍යංශය දැනුම් දෙන්නේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව නිවසටම ඖෂධ රැගෙන විදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. ආසන්නතම රාජ්‍ය උසසල වෙත ඖෂධ වට්ටෝරුවේ පැහැදිලි ඡායාරූපයක් WhatsApp මගින් යොමු කිරීමෙන් මෙම සේවාව ලබාගත හැකි. මේ අතර නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක වකවානුවේ ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. එම දීමනාව ලබා දීම අනිද්දා සිට ආරම්භ කරන බව මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය SR ආටිගල මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ජීවනෝපාය අහිමි පුද්ගලින්ගේ නාමලේඛනයක් කඩිනමින් සකස් කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මාසකට දා රුපියල් 5000 දුන්නේ. තවත් බලාපොරොත්තු වෙන 2000 දෙනකොට ලොක්ඩවුන් එක හින්දා ආදායම් නැති හැමෝම බල්ලා දෙන්න. සමල්ලට ගීසරේට වඩා වැඩි පිරිසකට අපිට දෙන්න පුළුවන් වෙයි. දිසාපතිවරුන්ට ඊම සල්ලි හරියයි. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි රටට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න සිද්ධ වෙනවා කියලා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා.
කොහොමුණත් වැටිලා තියෙන ආර්ථිකයෙන් රට ගොඩ ගන්න සහය වෙන්නත් කියලා ඇමතිවරයා ජනතාවගිනුත් ඉල්ලීමක් කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැතුණු මාධ්‍ය හමුවේදී. කුඩා ආර්ථිකයක් තියෙන ශ්‍රී ලංකාවේ ආනයන අපනයන විෂය භාර කැබිනට් අමාත්‍යවරයා වශයෙන් මට මේ රටේ ජනතාවගෙන් ඒ අදාළ පාර්ශ්වයන්ගෙන් වැඳලා ඉල්ලන්න තියෙන්නේ මේ රටේ අපනයන ආර්ථිකයට ආනයන ආර්ථිකයට ශ්‍රී ලංකා ආර්ථිකයට මොනම ආකාරයකවත් අවහිරයක් කරන්න එපා කියන ආයතනෙට හේතුව තමයි අපි කැමැති වුණත් අපි අකමැති වුණත් අපේ රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ වර්ග ප්‍රමාණයක් සහ නිෂ්පාදනයේ ප්‍රමාණවත් නොවන භාණ්ඩ වර්ග ප්‍රමාණයක් තිබෙනවා. ආනයනය සඳහා විදේශ විනිමය රටට අවශ්‍යයි. විදේශ විනිමය නැත්තම් රටට ආනයනය කරන්න ණයවර ලිපියක් විවෘත කරන්න බැරි වෙනවා. සමස්ත ලාංකීය ජනතාව ජීවත් කරවන්න නම් මේ රට ඇතුළෙන් පිටරටට යවන කෘෂිකාර්මික භාණ්ඩ, කර්මාන්ත භාණ්ඩ හා සේවා අංශවල අපනයන වැඩි කරන්න ඕනේ. මේ වහනවා කියන තරම් ලේසි පහසු නෑ. ඒ වැසීම කරන කොටගෙන ඇතිවන ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න. අපි සියලු දෙනාට යම්කිසි කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. මේ කැපවීම තුළ අපිට සුමට ලෙස භාණ්ඩ නොලැබෙයි. අපි උත්සාහ දරනවා අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ආනයනය කරන සංගම් හා ආනයන කරුවන් සිටින පිටකොටුවේ තොග හුවමාරු මධ්‍යස්ථානයේ දිගටම විවෘතව පවත්වාගෙන යන්න. රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අඩක් රජයට පවරා ගන්නේ දැයි පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. දැනට එවැනි තීරණයකට පැමිණලා නැහැ. නමුත් අපි ජාතියක් ලෙස රටක් ලෙස දුෂ්කරතාවයට පත් වෙන හැම අවස්ථාවකදීම මේ රටේ ජනතාවට ඉතිහාසයේ පුරාම කැපකිරීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. මහබැංකු පොලිය අනුපාතයේ ඉහළ දැමීම හමුවේ ජනතාව අපහසුතාවයට පත්වීම පිළිබඳ මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු දුන් රාජ්‍ය මාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා. අපේ රටේ ඔබතුමන්ලා සියලු දෙනාම දන්නවා භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කරවලට තිබුණ ඉල්ලුම යම් ආකාරයෙන් අඩු වෙලා තිබුණා. ඒ නිසා තමයි මහ බැංකුවට සිදු වෙලා තිබුණේ දිගින් දිගටම බැඳුම් කර ඔක්ෂන් එකේදී ඒ බැඳුම් කර සඳහා මහ බැංකුවට දායකත්වය ලබා දෙන්න. ඒ කියන්නේ ඒකට සම්බන්ධ අවශ්‍යතාවයන් ගැන අපි සැලකිලිමත් වෙනකොට ඒවා පාලනය කරගනිද්දී අපිට සමහරක් වෙලාවට සිදු වෙනවා යම් එක තැනකින් වැඩි කරන්නට තව තැනකින් අඩු කරන්න. සමහරක් අවස්ථාවලදී සමහරක් වැඩි කරන්න සමරක වැඩි කරන්න 2019 දී පොලි අනුපාතය තිබුණේ 17ක 18කට වගේ තත්ත්වයක. ඒක අඩු වෙලා තිබුණා තලී ඉලක්කමකට. නැවත වරක් තව 100ට භාගයකින් මහා බැංකු ප්‍රතිපත්තිමය පොලි අනුපාතය වැඩි කිරීම ගැන මරක් වෙලාවට ඒක මේ අවස්ථාවේදී දුර්වලතාවයක් කියලා අපි දැක්කට ඒක කළ යුතු දෙයක්. ඒක කිරීම හරහා අපිට අපේ අනිත් සාර්ව ආර්ථික සාධක රැක ගන්නට පුළුවන් ඒ කියන එක තමයි මගේ මතය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට රජයට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ජනාධිපතිතුමා කියනවා දැන් දිගටම ලොක්ඩවුන් කරලා තිබ්බොත් හැමෝම කැපකිරීම කරන්න ලෑස්ති වෙන්න ඕන කියලා. ඔව් අපි රටක් හැටියට මේකෙන් බේරෙන්න සියලු දෙනා එකතු වෙලා එකට හිටගෙන එකට සටන් කළ යුතුයි. ඒ සම්බන්ධව තර්කයක් නැහැ. කිසිදු සදාචාරාත්මක වක්කීමක් නැහැ. ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ගේ පඩි කපන්න, මැති අමතිවරුන්ගේ පඩි කපන්න කිසිම ගැටලුවක් නැහැ. දැන් සූදානමක් තියෙනවා රුපියල් 2000ක් දීම සලකා බලන්න කියලා. ඒතර මේ රුපියල් 2000 මොනවද කරන්න පුළුවන් කියන එක අපි දන්නේ නැහැ. සතියක් දෙකක් නම් ලොක්ඩවුන් කරලා තියෙන්නේ. රුපියල් 2000 ගැන අපි තර්ක කරන්න යන්නේ නැහැ. ඕනෑට වැඩිය හැමෝටම ලබා දෙනවා නම්. ඇඳිරි නීති සමයේ කිසිදු ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පවසනවා. පසුගියද ඇති වූ ගෑස් හිඟියත් සමග රට තුල පවතින ගෑස් සංචිත පිළිබඳව සොයා බැලීමට කෙරවල පිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තය තුල නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. රාජ්‍ය අමාත්‍යවරයා මාබිම පිහිටි ලාෆ් ලංකා සමාගමේ පර්යන්තයේද නිරීක්ෂණය කළා. ලබන 25 වනදාට පෙර ගෑස් සැපයීම යථාතත්වයට පත් කිරීමට හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. සියලුම දෙනාම දන්නා පරිදි මේ කොරෝනා වසංගතය සමග ලෝක වෙළඳපොලේ ගෑස් මිල 100%කින් ඉහළ ගියා. නමුත් රජය ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගියත් පාරිභෝගික ජනතාවට එම බර ලබා දෙන්න පුළුවන්කමක් නැහැ කියන ස්ථාවරය හිටපු හින්දා තමයි ඒ ගෑස් හිගයක් ඇති වුණේ. ඒ අනුව එක් සමාගමක් නිෂ්පාදන කටයුතු නැවැත්තුවා. ඉතින් මීට දින කීපයකට පමණ පෙර මම කිව්වේ මේ මාසේ 25 වෙනිදා වනකොට වෙළඳපොළ යථාතත්වයට පත් වෙයි කියලා. නමුත් අපි සතුටු වෙනවා 25 වෙනිදාට පෙර හෙට අනිද්දා වන විට වෙළඳපොළ යථාතත්වයට පත් වීමට අවශ්‍ය කටයුතු වික්‍රෝ සමාගමත් ලාබ් සමාගමත් සිදු කරලා තිබෙනවා.
ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට සාධනීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා අද පැවති සාකච්ඡාවකදී පොරොන්දු වුණා කියලා ශ්‍රී ලංකාව පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාංගුඩ මහත්මිය කියනවා. ඊයේ මුදල් අමාත්‍යතුමාට මේ වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. සාධනීය ප්‍රතිචාර මුදල් අමාත්‍යතුමාගෙන් අපට ලැබිලා තියෙනවා. කැබිනට් මණ්ඩලයට ඒ ඉදිරියට දාලා කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරයි. ආණ්ඩුව දෙන්න බෑයි කියලා හරි ආණ්ඩුව පස්සට දින්න අපි ඒ නිසා අපි ගුරුවරුන්ට කියනවා නිකන් එක එක්කෙනා උසිගැන්වුවට කලබල වෙන්න එපා. අපි මේ දේ කරනවා. එහෙනම් මේකේ මේ ක්‍රෙඩිට් එක ගන්න තමයි අනිත් වෘත්තීය සමිති දඟලන්නේ. නැ මේ වෙනකොට ගුරුවරු 12 දෙනෙක් විතර මිය ගිහින් තියෙනවා. ඒ වගේම ඊළඟට ඒ අය දැන් පෙස්සමක් අත්සන් කරගෙන යනවා. පෙස්සමට මේ වෙනකොට 50000ක්වත් අත්සන් කළා නැහැ ගුරුවරු. මොකද පෙස්සමත් එක්ක රුපියල් 100ක් එකතු කරනවා. ඒ රුපියල් 100 එකතු කරනවා කියන්නේ 267000ක් විතර ගුරුවරු ඉන්න 100 ගානේ බලන්නකො මේ සල්ලි යන්නේ කාටද? महानवर ऐतिहासिक श्री दलदा मालिकावे एसल प्रहर मंगाले हतरवन रंदोली प्रहर अद विधि संचारे क्रीमट नियमित है महानूर ऐतिहासिक असल पेरहर मंगाले हतरवन रंदोली पेरहर अद पसुरु हाय हतलिस अटट येदुनु सुब मुहुतीन वेदी संचारे किरीम आरंभ किरुना पेरहर दलदा वेदिय यटिनूर वेदिय हरस वेदिय डीए सेना नायक वेदिय उसे पैमिन रज वेदिय इहलट वित गेवदीम सिदुवनवा महानूर असल पेरहर मंगाले अवसन रंदोली पेरहर हेट रात्रि वेदी संचारे किरीमट नियमिताय हिट पवत्न अवसन रांदोली पेरहर सवस हय पसुवे विनाडी विसी तुनटे दिन सुव मुहूर्ति आरंभ वेमट नियमित प्रेक्षक सहभागित्वेन तोरव सौख्य मार्गोपदेश अणुव मेवर पेरहर पवत्मट विधि विधान योदाधिवा पेरहर संबंधवन सीलू कलाकुवन जैव बुबुलासी रंधवागानिमीन पेरहर पवत्म विशेषात्व्या स्वाधीन रूपवाहिनी सेवे उसे अवसन रांदोली पेरहर रात्रि दहाय प्रवृत्ति विकाशे नलधुर्व विकाशे किरीमट सीलु विधि विधान योदाधिवा श्रीलंका संचारक प्रवर्धनाधिकारी www.candyasalaperahara.com एलेरक लाइव वेब इंटरव्यू से इंग्रेजी सिंघल देमल मैंडरीन ताई जपान सह केमरन भाषावलीन लोपुरा प्रेक्षकीन वेद पेरहर सजीव लेस गिनेनवा हिट पवत्न अवसन रांदोली पेरहरीन पासु अनिता दिनेदी पवत्न दहवल पेरहरीन पासु एसल पेरहर मंगल्य निमावट पात्वनवा पेरहर निमवु बावट देवडन निलमेतुमान जनाधिपति तुमावित संदेश बहर दीमटद एहिदी कटीतु केरनु एदी ऐतिहासिक महानूर एसल पेरहर मंगल्य कियन्ने मेरठे जातिक सांस्कृतिक अनन्यतावयक महारांदोलिय दवसे पेरहरे मंगल हस्ति राजा वगेम දැලතුන් මහා අභිමානෙන් පෙරහැරේ ගමන් කරන්නේ මනස්කාන්ත ඇඳුමින් සරසිලා මේ ඇඳුම් නිර්මාණය කරන්නේ අපේම රටේ දක්ෂ නිර්මාණශීලී පරපුරක් ඒ තදානී කියන පරපුරේ උරුමය ගැන උරුමයක වරුණතුලින් ඔබට කියන්නේ සහන් උඩව විතාන උරුමයක වරුණ उडट उडुवियन पायट पावड मतिन रन दलकोपु पलंदा इतामत अलंकार गमनिन महा रंदोलिय हेडकरन ए हस्ती राज्यट अंदुम कौद निर्माणे करन्ने महा रंदोलिय अंदुम निर्माणे करन्ने कौद कियला होयागेन आईटीएन प्रवृत्ति अंशे अदापी उरुमयक वरुण वेडसटहन तुलिन तदानी महत्यागे निवसट आवा අද වෙනකොට තදානි මහත්තයා නම් නිවසේ නැහැ මීට අවුරුද්දකට කලින් තමයි තදානි මහත්තයා අන්තරා වෙලා තියෙන්නේ හැබැයි මේ අවුරුද්දෙත් තදානි මහත්තයාගේ අඩුව පුරවමින් ඒ පවුලේ සියලු දෙනාම එක්කාසු වෙලා මහා රන්දෝලියේ සරසන ඇතුට ඇඳුම නිර්මාණය කළා කොච්චර කාලයක් ගියාද මේ ඇඳුම නිර්මාණය කරන්න සාමාන්‍යයෙන් කොහොමදත් ඔය වගේ ඇඳුමක් මහන්ඩ මාස 3 මාසක් 4 කේ කාලයක් කොහොමදත් යනවා මේ පාර තාත්තා නැතුව අපි කරපු පළවෙනි පාර මේක එයාගේ අඩුව නම් ඉතින් අපිට අමාරුයි පරිමහන්ඩ महान एक विनम इन्नवा अत्वर करना विनम इन्नवा इट पास मैं करना डिजाइनिंग के अल अम्म बलागण फैक्ट्री मम नै मम कोल थिंग वैटी को कोऑर्डिनेट करें मे बर्ती है चैलेंज तात व्यापार की दिन तात करे तात करे आगे हॉबी का मसर गणना वक्त मैं कर्तव्य महापेरहरट करगने तदाणी महत्य दिन ओहू अपीट कालीन संधान कला कोहम्मद मे अंदुमे विकास अलुदेवल मनोदी
තාත්තා ඉස්සර කිරදිල වගේ ඔගේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි අර ඉස්සර රෑන් ගහනවා කියන එක තිබුණේ අලියාගේ උඩින් ලනු දාලා ඒකටනේ ඇඳුම මෙහෙ කරන්න තිබුණේ ඉතින් තාත්තා මොකද කරේ ඔකට තාත්තා හැදුවර පෙට්ටි ඇඳුමක් කියන එක එතකොට අලියාට මෙහෙ කරලා උඩින් දාපුවාම සාමාන්‍ය මිනිහෙක්ගේ කෝට් එකක් අඳනවා වගේ අලියාගේ ගාන්ට් එක මේ සෙට් වෙනවා අපි මේ පාර කරන්නේ තාත්තා කරගෙන ආපු විදිහටම උඩින් වෙනම ලේයර් එකක් දාලා සීක්වෙන්ස් වලින් ඊට පස්සේ ඒක කව කරන්න තව ලේයර් එකක් දාලා අන්තිමට කපු වලින් ඔක්කොම කව කරපුවාම අර ඇතාට අර පහසුව බලාගෙන තමයි අපි මේ පාර වැඩ කරේ උඩරට මෝස්තරම තියාගෙන හැබැයි පොඩ්ඩක් අලුත් නවීකරණයක් අපි කරන්න මේ පාර උත්සාහ කරා දැන් මේ ඇඳුම් නිර්මාණය කරද්දි ලොකු පිරිසක් ඕගොල්ලන්ට උවමනා වෙනවා ඇති සාමාන්‍යයෙන් අපි දල වශයෙන් ගත්තාම කොච්චර විතර පිරිවැයක් යනවද මේ එක හස්ති රාජ්‍යයකට එක ඇඳුමක් නිර්මාණය කරද්දි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රෙදි මීටර 120ක වගේ ප්‍රමාණයක් යනවා අර මං කිව්වා ලේයර් හතරක් තියෙනවා ඕකේ 6 දිනක් විතර මාස 3මාරක විතර කාලයක් යනවා එක ඇඳුමක් හදන්න සීක්වෙන්ස් කරන්න තව කට්ටියක් ඉන්නවා මහඬ තව කට්ටියක් ඉන්නවා ඩිසයිනින් වලට තව කට්ටියක් ඉන්නවා ඉතින් ඔය 3 දිනාගෙම ගත්තොත් එහෙම මාස 4ක් 4මාරක විතර කාලයක් යනවා එක ඇඳුමක් කරන්න අපි සී ආවේ ඉන්දියාවේ ඉඳලා තාතා නම් මෙහි තමයි උපන්නේ හැබැයි තාත්තා හරිම ලැදී බෞද්ධ ආගමට අපි සමහර අවුරුදු වල ඇඳුම් 50ක් විතර අපි කරලා තියෙනවා සමහර අවුරුදු වල මේ අවුරුද්දේ ඇඳුම් 20ක් විතර අපි කරා කතරගම නවම් පෙරහැර මාලිගාවට ඔක්කොම එකතු කරපුවා ඇඳුම් 20ක් විතර අපි කරලා තියෙනවා ඔව් දැන් මේ කලාව ඇත්තටම හැමෝ අතරම ව්‍යාප්ත වෙලා නැහැනේ අපි දකිනවා ලංකාවේ ගත්තාම හරිම සීමිත පිරිසක් තමයි හස්ති වස්ත්‍රාභරණ නිර්මාණය කරන්නේ දැන් මම දකින දෙයක් තමයි මේ සමාජ ඕනතරම් ඉන්න මේ දෙයට ලැබි කැමති පුද්ගලයෝ ඉතින් ඕගොල්ලන්ගේ අත්වලක් ලැබෙනවද ඒගොල්ලෝ කැමති නම් මේක ඉගෙන ගන්න පුළුවන් ද ඔයගොල්ලෝ හරහා ඉතින් මේකට සම්බන්ධ වෙනවා නම් අපිට ඇත්තටම අපි කැමතියි කියන්නේ හැබැයි අර එකම දේ අර තාත්තගේ තිබිච්ච ආభాෂයයි තාත්තගේ අර තිබිච්ච අර ක්‍රියේටිව් කමයි අපි කැමතියි ඒක එහෙම ඉස්සරහට යනවට අනිවාර්යෙන්ම ඒ తత్వයේ ඒ ගුණාත්මකභාවය සහ ඒ මිනිස්සු වසඟ කළා වූ ලස්සන එලෙසම පවත්වාගෙන මේ නිර්මාණ ඉදිරියට කරගෙන යමු කියලා තමයි අජිත් අදානි මහත්තයා අපිත් එක්ක කිව්වේ ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට උරුමයක වරුණ औषध वर्ग हेटकट अदाल उपरीम सिल्लर मिलक नियम करजय पियवर अरगिन तीन औषध वर्ग हेटकट अदाल उपरीम सिल्लर मिल नियम करमीन गैसट निवेदन सौख्य माते के लिए रंबुक महतानिकूत करती बनवा एम निवेदन अणु नव मिलगणन पसुक दानदासीट क्रियात्मक औषधीय नाम अड़ते प्रबलता उपरीम सिल्लर मिलगन नियम किरीमटाई कटियोतु करते दिदास्पालव अंक पालव धरण औषध नियम अधिकारिया पणते अटते मेतर बरपत्र औषध हिंग्या क्रटतुलाबट विपक्ष नायक सजित प्रेमदास महता कृति भू प्रकाश संबंधे राज्य मात्य महाचार चान जयसुमन महता पिलुतुरुलाबादी मेनवा रटपुरा मेवन विट अत्यावश्य औषध हतलिहक पमन हिंग्याबाई विपक्ष नायक वरिया पसुगे दहन जातक पुअपा कट संधान कृति बुने इम औषधातरी अत्यावश्य औषध लिस सलिके हेके विसी दिखक पमनात्र एन पहलवा क्रजय रोहलवल कबडावलबाई राज्य मात्य वरिया पेन वादेन्े इतिर हतहिद विनात्मात्रा सह एवनोट भावताकरण आदेश औषध रोहल पद्धति तुलाबद चन्न जयसुमन महता की आसिटिया मेम किसुद औषध कोविड रोगींट लबादीन एवा डोवन बवद ओहु संधान कला සඳහිර සෑයේ තැන්පත් කෙරෙන කොත් වහන්සේරගත් පෙරහර කළුතර බෝධි පරිශ්‍රයට පැමිණියා පානදුර ඓතිහාසික රන්කොත් විහාරයේ නද ගමන් ඇරඹූ චූඩමාණික රැගත් රථ පෙරහැර කළුතර බෝධි පරිශ්‍රය වෙත පැමිණියා රන්කොත් විහාරයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කහපොළ සුගත රතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ආගමික කටයුතු සංවිධානය කර තිබුණා මහා සංඝරත්නයේ ආශිර්වාද මැදියේ දැඩි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශයන්ට යටත්වයි රථ පෙරහැර පැවැත්වීම ඇතුළු සියලු කටයුතු සිදු කෙරෙන්නේ දැන් ප්ලැට්ෆෝම් විශේෂාංගය පහුගිය සතියේ උණුසුම් වෙච්ච දේශපාලන වේදිකාව යහුනේ නැති කතත් එක්ක අදත් ප්ලැට්ෆෝම් ගුරු විදුහල්පති ගැටලුවට පත් කරපු අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ගිය සතියේදී රැස් වුණා වෘත්තීය සමිතිත් එක්ක කොරෝනාත් එක්ක මහා බාණ්ඩාගාරයේ පැති ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒත් එක්කම අතරමැදි විසඳුමකට එන්න පුළුවන්ද කියලා අපි බලනවා විමල් වීරමංශ මහත්මයා එහෙම කිව්වලු
ගුරුවරුන්ටත් විදුහල්පති වරුන්ටත් රාජ්‍ය සේවය ගෞරවනීය සේවයක් බවට පත් කරනවා කියලා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශ වෙත් තිබ්බා. දලස් සමිතිතුමා එහෙම මතක් කරලා තියෙනවා. අවුරුදු දෙකක් තිස්සේ කොරෝනා නිසා දරුවන්ට සිද්ධ වෙච්ච අසාධාරණය ගැනත් ගැඹුරින් කතා වෙලා තියෙනවා. නිසා මේ කමිටුවේ ඉන්න ඇමතිවරුන්ගේ පෞල් වල ගුරුවරුන් ඉඳලා තියෙනවා. ඒ නිසා මෙයාට හොඳ අවබෝධයක් තියෙනවා. දලස් සමිතිතුමා එහෙම කිව්වලු. දලස් සමිතිතුමාගේ අම්මත් ගුරුවරියක්. මගේ අම්මත් ගුරුවරියක්. ඒ වගේම විමල් වීරවංශ ඇමතිතුමාගේ තාත්තත් ගුරුවරයෙක්. මේ විදිහට මතක් කරේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා. මේ නිසා අපිටත් මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. කල් මරන්න උත්සාහයක් නෑ සහෝදරයා. දලස් ඇමතිතුමා එහෙම තමයි සාකච්ඡාව අන්තිමේදී කියලා තියෙන්නේ. ඔය අතරදී තමයි හිටපු ඇමති මංගල සමරවීරට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා කියලා ආරංචි වුණේ. මේ ගැන කම්පැනිට පත්වෙච්ච විපක්ෂ නායකතුමා කිව්වලු අපෙන් වෙන දෙයක් තියෙනවා නම් කියන්න කියලා වෛද්‍යවරුන්ට. මදුනිකා ඔන්න ඔය අතරදී තමයි විපක්ෂ නායකතුමා ප්‍රසිද්ධියේ කිව්වේ එක බෙහෙතක හිඟයක් තියෙනවා කියලා. හැබැයි නිෂා මේ කතාවට නම් සෝෂල් මීඩියා වලින් ලැබුණේ එතුමට හොඳ ප්‍රතිචාරයක් නම් නෙමෙයි. මීට කලින් විපක්ෂ නායකතුමා ප්ලැකනිල් කියලා බෙහෙත මංගල සමරවීර හිටපු ඇමතිතුමා මේ වෙනකොටත් ඉන්නේ කොවිඩ් ආසාදනය වෙලා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් නිෂාදී එතුමා ජනාධිපතිතුමාට කෝල් එකක් දීලා තිනවා ගිය සතියේ කෝල් කරලා කියලා තියෙන්නේ රජයේ රෝහල්වල විතරක් නෙවෙයි පෞද්ගලික රෝහල්වලත් අඩුපාඩුකම් තියෙනවා හොයලා බලන්න කියලා නිෂාදී එතුමා මංගල සමරවීර මහත්තයාගේ සුව දුක් විමසලා ඉක්මන් සුවයක් ප්‍රාර්ථනා කරලා තියෙනවා ඊට පස්සේ ජනාධිපතිතුමා මංගල මහත්තයා හිටපු රෝහලට කෝල් කරලා තියෙනවා කෝල් කරලා හිටපු ඇමතිතුමා ගැන වගේම අනිකුත් රෝගීන් ගැනත් අඩුපාඩු ගැනත් ජනාධිපතිතුමා විමසලා තියෙනවා නිෂාදී මේ විදිහට මංගල සමරවීර මහත්තයා එතුමාට කෝල් කරා කියලා ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යාලයට ඒ ජනාධිපතිතුමා මුණ ගැහෙන්න. එතෙන්දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිතුමාත් පැයක් විතර සාකච්ඡා කරලා තියෙනවා. එතනදී රටේ වත්මන් තත්ත්වය ගැන වගේම කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්න ඕනි ක්‍රියාමාර්ග වගේ දේවල් ගැන යෝජනාවලියක් ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර දීලා තියෙනවා. සාකච්ඡාව ඉවර වෙලා ආපු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා වජිරාභය වර්ධනට කෝල් කරලා කිව්වලු සාකච්ඡා සුබවාදී කියලා. කොහොම වුණත් ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයත් මේ ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. ගෙවෙන්න තියෙන පැය 168 ක තොරතුරුත් අරගෙන අපි ලබන සතියෙත් වෙනවා ප්ලැට්ෆෝම් එක. මේ සමගින් ස්වාධීන රූපණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවටපත් වෙනවා. මේ ළඟට විපරම විශේෂාංගය. අපට සුබ රාත්‍රිය. අයිබෝවන්. අප්‍රේල් 21ට විරුද්ධ අගෝස්තු 21 කළුකොඩි සුණා අප්‍රේල් 21ට අපි කවුරුත් විරුද්ධයි මේ රටේ සිද්ධ වෙච්ච තවත් අවාසනාවන්තම සිද්ධියක් තමයි 2019 අප්‍රේල් 21 සිද්ධ වුණේ 8 දිනේ බෝම්බ අරන් ඇවිත් ඒ උන්දලා කන්‍යාවියන් හොයාගෙන ස්වර්ගයට යන්න හිතාගෙන ආගමක් අදහන්න භක්තියෙන් පල්ලිවලට ගිය අහිංසක මිනිස්සු 269 දෙනෙක් අමු අමුවේ මරා දාලා 500කට වැඩි දෙනෙකුට සදාකාලික තුවාලත් ඇති කරලා අප්‍රේල් 21 කළු දිනයක් කළේ සහරාන්ලාගේ අන්තවාදයයි. අද අගෝස්තු 21. ඒ අවාසනාවන්ත සිද්ධිය සිද්ධ වෙලා අවුරුදු දෙකකුත් මාස 4ක් අදට උදා වුණා. මේ මහා අපරාධය කරපු එම්ලේ චාන්තවාදීන්ට ඇත්තටම දඬුවම් ලැබුණාද? නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?
පාස්කු බෝම්බ යට ගහන්නද හදන්නේ මෙන්න මේක තමයි අද වෙනකොට තැන් තැන් වලින් නැගෙන හඬවල් වෙලා තියෙන්නේ පුපුරගත් උන්දලාගේ කට්ටිය නායකයා සහරා නුනාට සහරාල්ලව පුපුරවන්න මනස හදපු තිරිසන් මොලකරු කවුද කියන එක තමයි අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නය ලෝකයේ වනසන ISIS ත්‍රස්තයන්ගේ මනසයි සහරාල්ලගේ මනසයි අතරේ කිසිම වෙනසක් පේන්නේ නැහැ හැබැයි සහරාල්ලව නිර්මාණය කරලා පුපුරවා ගත්තොත් ස්වර්ගයට ගිහිල්ලා කන්‍යාවියොත් එක්ක ජොලියේ ඉන්න පුළුවන් කියලා මනස විකෘති කරපු විකෘතියේ මහා මොලකරු හොයන එක තමයි අමාරුම වැඩේ හැබැයි මේ තිරිසන් වැඩේ ගැන නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක නම් එහෙමතම පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි මොකද නීතිය ක්‍රියාත්මක වෙන නිසා තමයි 200කටත් වැඩි ගාණක් මේ වෙනකොටත් මහවුළු ගෙදර තපින්නේ නඩුහබත් යනවා තමයි CIDI TIDI පොලිසියයි තවම ගේම දෙනවා වැඩේ අතෑරලා නැහැ කියන එක අපිට හොඳටම පේනවා මේකේ පුදුම වැඩේ කියන්නේ සහරාන්ලා මේ ගේම දුන්නේ යහපාලන ආණ්ඩුව කාලේ හැබැයි යහපාලනේ හිටපු උන්දලා අද විපක්ෂයට ගිහිල්ලා මර ලතෝනි දෙන්නේ කෑමොර දෙන්නේ පාස්කු බෝම්බ තිබ්බේ දැන් තියෙන මේ ආණ්ඩුව කාලේ වගේ දැන් ආණ්ඩුවට කියනවා මහ මොලකරු අල්ලපියෝ අල්ලපියෝ කිය කිය CID විතරක් නෙමෙයි පිටරටවලුත් ඔත්තුව හරියට දීලා තියෙද්දිත් ඒ ඔත්තු කොත්තුවක් තරමටවත් ගණන් ගත්තේ නැති මන්ද බුද්ධිකයන් විදියට රට පාලනය කරපු උන්දලා ටිකක් නිසා මේ අපරාධය සිද්ධ වෙච්ච හැටි අමතක වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එක්කෝ ඊයේ පෙරේදා බහතෝරපු ළමයෙක් වෙන්න ඕන එහෙම නැත්නම් පිස්සන් කොටුවක ඉන්න මිනිහෙක් වෙන්න ඕන එහෙම දැන දැනත් විපක්ෂයේ සමහරක් උන්දලා ප්‍රෙස් කොන්ෆරන්ස් තිය තියා විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවෙත් කෑමුරු දෙනවා මහා මොලකරු අල්ලපියෝ කිය කිය හැබැයි මහා මොලකරුද කුඩා මොලකරුද කියලා තවම කියන්න බැරි වුණාට මේකට නමක් ගෑවිච්ච රිසාඩ් බදූදීන්ව කුදලගෙන ගියාට පස්සේ මේ උන්දලා ටික ආයෙමත් මොර දෙනවා රිෂාඩ්ගේ මානව අයිතිවාසිකම් කඩනවෝ කිය කියා මේ රටේ විපක්ෂය බැලුවම පුදුම දෙබිඩෝ ටිකක් ඉන්න විපක්ෂයක් ඔය උන්දලම තමයි යුද්ධ කාලේ රටේ මිනිස්සු මෙරි මෙරි යද්දිත් ප්‍රභාකරන්ට ඔක්සිජන් දෙන්න හොර සාමගිවිසුම් හිටන් ගැහුවේ පුතානෝගේ පියානෝගේ කාලේ ආණ්ඩුවේ සල්ලි ආයුධයි ප්‍රභාකරන්ලට දීලා පොලිසියේ 600කට වැඩිය කොටින් ලවා මරලා දැම්මේ ඔය උන්දලා රජ කරන කාලෙමයි යුද්ධෙන් මැරිච්ච මිනිසුන්ගේ මානුෂීය අයිතිවාසිකම් ගැන කතා නොකරපු එදා UMPA අද සජිත් පෙලේ උන්දලා ජිනීවා වලටත් පෙත්සම් මරන් ගියේ කොටින්ගේ මානව අයිතිවාසිකම් ගැන කඳුළු පෙරපෙරයි අන්න ඒ උන්දලාම තමයි අද පාස්කුවෙන් මැරිච්ච අහිංසක මිනිසු ගැන කිඹුල් කඳුළු හෙලන්නේ උන්දලා හොයන මහා මොලකරු උන්දලාගේ කාලේ හොයාගන්න කොච්චර chance තිබ්බද CID කියලා තිබ්බ නේද අල්ලපු සහරාන්වත් ගෙදරෑරියේ යහපාලන ආණ්ඩුවේ අයියලාම නේද සහරාන් ලව පෝෂණය කළෙත් ඒ කට්ටියම නේද ද්‍යාංශ බිඳුවටම බස්සලා රටේ ආරක්ෂාව බලු තත්වයටම දාපු නිසා නේද සහරාන්ලා අහිංසක මිනිස්සු ටිකක් මරාගෙන මැරුණේ ඇත්ත ඒක නේද ඔය උස්සන හැම කළු කොඩියම්ම උස්සන්න ඕන එදා රට පාලනය කරපු යහපාලකයන්ගේ ගෙවල් ඉස්සරහා නෙවෙයිද මොකද දැන දැනත් හොඳ ටෝම කියලා තියෙද්දී එහෙම දෙයක් වෙන්න ඉඳ ඇරපු උන්දලා ඔක්කොම මේ තිරිසන් අපරාධයට වග කියන්න ඕන නේද දැන් මේ උන්දලම කිසිම හිරිකිතයක් නැතිව පාස්කු බෝම්බ ඇටෑක් එක ගැන මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නේ කොහොමද කියන එක මේ රටේ මිනිස්සු හොඳටම හිතන්න ඕන මේක හරියට හොරකමක් කරලා ගමේ මිනිස්සු හොරාපසේල වදී හොරාත් ඉස්රාහින් දුවනවා හොරා අල්ලපියෝ අල්ලපියෝ කිය කියා මේකත් ඒ වගේමයි මරලා දාන්න ඉඳ හදලා දුන්න උන්දලා දැන් දුවනවා මිනිමරුවෝ අල්ලපියෝ අල්ලපියෝ කිය කියා හැබැයි ඒ ඝාතනයට වග කියන්න ඕනේ එදා යහපාලනේ හිටපු හැමෝම කියන එක නම් හැමෝම තේරුම් ගන්න ඕනේ
ඔයිකාගේත් වගකීම වෙන්න ඕනේ සහරාන් ලව හදපු මහා මොලකාරයෙක් ඉන්නවා නම් ඒ මොලකාරයා මොන විදියේ කාර්යයක් වුණත් නීතිය නීතිය විදියටම ක්‍රියාත්මක කරන්න ඒකම ආයේ මේ මහා පොළවේ ප්‍රභාකරන් ලා වගේ තිරිසන් ඝාතකයුණුන් සහරාන් ලා වගේ අන්තවාදී තිරිසනනුත් සසර වසන තුරු බිහි නොවෙන්න කරන්න ඕනේ හැම දෙම කරන්න ඕනේ කියන එකත් වගකෙවිය යුතු හැම කෙනෙක්ම වගකීමෙන්ම තේරුම් ගන්නම ඕනේ විපරම පිටපත සුධර්මන් රදලිය ගොඩකේ